දහනමයට අපි අත ඉස්සේ 20 ගේනවයි කියලා වල පොරොන්දු ඉක්කින්ද ඒ පොරොන්දු ඉෂ්ට කරේ නැහැ දැන් එක අපි නිවැරදි කරනවා දැන් ජීඑල් පීරි සමත්තුමා කියලා තිබ්බා 19 න් තමයි රට විනාශ වුනේ කියලා ඔව් ඔබතුමාල ඒක පිළිගන්නවද ඒක පිළිගන්න සිද්ධ වෙන්නේ එතයි ඇයි රට විනාශ වෙන්න අත ඉස්සුවේ එදා 19 ගේනකොට පොරොන්දු දුන්න 20 එකම ගේනවා කියලා ඒක ගේනා වෙන ආණ්ඩුව ගේන්නේ නැතුව ඒගොල්ලෝ අමාරු වෙන්නේ කියලා ඔබතුමාලා රට වෙනුවෙන් හිතුවා නම් ඔය 19ට අත උස්සන්න නැතුව ඉන්න තිබ්බනේ සරත් විජේසේකර මහත්තයා වගේ රට වෙනුවෙන් හිතුවා ගමන් රට වෙනුවෙන් කියනකොට ඒ වෙලේ කොන්දේසියක් දුන්න 20ක් ගේනවා 20 ගේනම් මේක නිවැරදි වෙනවා කියලා මුත් 20 ආණ්ඩුවේ ගෙන කියපුවා එකක්වත් කරපොට තියෙද තමයි ඒ ආණ්ඩුවට ඒ தத்துவයත් උනේ කොන්දේ ඒක තමයි අපි අයින් වෙලා වෙනම ඒකාබද්ධ විපක්ෂයක් හැටියට එදා ඉඳන්ම අපි එකට වුණු හිතියි කොන්දේසිය ගෙනාවේ ඔබතුමාලගේ පැත්තෙම ඉන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමාද එතකොට එතුමාගේ දැන් එතුමා ඔය පැත්තේ ඉන්නේ මේ පැත්තේ ඉන්නේ හැටි දැක්කනේ දැන් එතකොට 20ට සියල්ල සූදානම් නම් 20ේ තියෙන ಗುಣාගුණ ගැන බලන්න නැද්ද 20ේ ಗುಣාගුණ කියන්නේ 20ේ නරක පැත්තක් තියෙනවා කියලා වෙලස සමහරු කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කමිටියක් පත් කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියන එක නෙමෙයිනේ අපි මේ 20 ගණනකොට අපි කියන්නේ 19 අවලංගු කිරීම විස්සේ තියෙන ගුණාංගන ගන්න නම් විස්සේ වැඩියෙන්ම කතා කරන්නේ මේ ස්වාධීන කොමිෂන් සභාවනේ ස්වාධීන කොමිෂන් සභාවල පත් කරපු අය කටයුතු කරපුවා දැන් ටේප් වෙනකොට හොඳට තේරෙනවනේ ස්වාධීන අයද පත් කරේ කියලා ඒක එතකොට ඒකෙම තේරෙනවනේ විස්ස වැරදි කියලා 19 වැරදි කියලා දැන් අද දිනේදී පෙත්සම් ටික සියල්ල ඔව් සැලකිලි අධික අවසානයේ අධිකරණයේ තීන්දුව කරයි මේකට තුනෙන් දෙකකින් පුළුවන්ද ජනමත විචාරය කියන්නේ අධිකරණ තීන්දුවට අපි හිතනම දැන් ජනතාවට මේ 20ට ඇර වෙන දේ මේ සෞභාග්‍ය දැක්මටනේ ඡන්දෙ දුන්නේ මේ 20ද නම්බර් එකේ තියෙන සෞභාග්‍ය දැක්මේ අපි ජනතාවගේ ඉල්ලි තුනෙන් දෙක බලය මොකේද සෞභාග්‍ය දැක්මට කයි මාය දැක්කටයි 19 වෙනස් කරන්න අපි ප්‍රසිද්ධ කිව්වනේ ඒ සෞභාග්‍ය දැක්ම කියන්නේ ලොකු පොතක් එක එක වාක්‍යයක් විතරයි 20 ඔව් ඒක තමයි ඒක වාක්‍යද නම්බර් එක මුළු පොතද මුළු පොතම ඒ පොත දැක්ක දැන් මේ කරන්නේ මේ අද මේ කරන්නේ තේක කටුත්තක් අනවසරයෙන් රජයේ ඉදමක කෙනෙක් පදිංචි වුණාට කොහෙවත් නීතියක් නැහැ හරි ඉදමක් දෙන්න ඕනේ කියලා නුත් සාධාරණම කල්පනා කරලා ඒගොල්ලන්ට විකල්ප කියක් දෙනවා දැන් ඔබතුමාලා වැඩි බරක් දාලා තියෙන සෞභාග්‍ය දැක්ම එක වාක්‍යයකට පමණයි නේ අපි සම්පූර්ණ සෞභාග්‍ය දැක්මක් තමයි අද මේ ඇයි මේ ට්‍රාන්ස්පෝර්ට් එකේ අපි මේ මාංශයේදී මොකටද විසුණුට කරදරය කරන දෝ ගමන් කරන්න රජයේ වගකීම ඉෂ්ට කරන්න එතකොට දැන් ඔබතුමාලාගේ අමාත්‍යංශයෙන් මන්තිරු නීතිය ගෙනව දැන් ඒ අකුලා ගත්තාද දැන් පාරේ පේන්නේ නැහැ අමාත්‍යංශයෙන් නෙමෙයි ගෙනාවේ පොලිසිය ගෙනාවේ අපි ඒකට උදව් කරා උදව් කරා විතරක් නෙමෙයි පොලිසිය ඒක ඒ පොලිසිය පරීක්ෂණ කාලයක් ගෙනිච්චා. ඒ පරීක්ෂණ කාලයේදී පේන අඩුපාඩු නිවැරදි කරලා ඉදිරියට ගේනවා. breaking.lk